ගෝලීය දකුණේ හඬ සමුළුවේ රාජ්‍ය නායක සැසිය අනුරාධපුර ජනාධිපති මන්දිරයේ සිට මාර්ගගත ක්‍රමවේදිය ඔස්සේ අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. තිරසර අනාගතයක් සඳහා සවිබල ගැන්වූ ගෝලීය දකුණක් යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්වුණේ තුන්වන වරටයි. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සමුළුවට රටවල් රැසක රාජ්‍ය නායකයින් සහභාගී වුණා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ ගෝලීය දකුණ ශක්තිමත් කිරීමට ඉන්දියාව දරන උත්සාහය ප්‍රශංසනීය බවයි. Your Excellency Prime Minister Modi, Your Excellencies, Sri Lanka thanks India for hosting the third virtual seminar. Sri Lanka was සිය ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගැනීමට ගෙන ඇති පියවර සඳහන් කළ යුතුයි. බංකොලොත් භවයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාව නිල ණයහිමි රටවල් සහ චීන එක්සිම් බැංකුව, ජාත්‍යන්තර මුල්‍යාරමුදල, ලෝක බැංකුව සහ ආසියා සංවර්ධන බැංකුව සමග ගිවිසුම්වලට එළඹ සිටිනවා. ශ්‍රී ලංකාවේ ජනතාව වසර දෙකක් පුරා මුහුණ දුන් දුෂ්කරතා අවම කරගනිමින් බංකොලොත් භවයෙන් මිදීමට හැකි වුණා. ඒ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සහ ඉන්දියාවේ ත්‍යාගශීලී බව හේතුවෙන් අපේ රටවල් දෙක එකඟ වූ දැක්ම ප්‍රකාශය දෙරටේ වසර 2000කට අධික කාලයක් පවතින සහයෝගීතාව යළි තහවුරු කරනවා. අනාගත සම්බන්ධතා සඳහා මාවත විවෘත කරන අවස්ථාවක් ලෙසත් මෙය හැඳින්විය හැකි. මේ වන විට අප විස්තීර්ණ ආර්ථික හා තාක්ෂණ ගිවිසුම්වලට එළඹීමේ අවසන් අදියරට පැමිණ සිටිනවා. විදුලිය, ප්‍රවාහන සහ ගොඩබිම් සම්බන්ධතාව ඇති කිරීම ආරම්භ කරලා තියෙනවා වගේම ත්‍රිකුණාමල වරාය සංවර්ධනය කෙරෙහිද අවධානය යොමු කරලා තියෙනවා. මෙම ව්‍යාපෘති තුළින් ශ්‍රී ලංකාවට ඩිජිටල් ආර්ථිකයක් කරා ළඟා විය හැකි. I must thank India, which since its independence has been moving to bring together the Afro-Asian countries for the role you are playing now in forging closer unity between all of us. Thank you.